ළමයින්ගේ මානසික පීඩනය කියලා මේ වචන කීපයක් දානවා ඉස්සරහට. ඉතින් ඒ ළමයි ටර්ම් ටෙස්ට් එකට නැත්නම් වාර විභාගවලට පේපර්ස් 13කට පිළිතුරු ලියන්න ඕනි. ඔය කියන මානසික පීඩනය අදාළ නැද්ද? ආයුබෝවන්. මම පාසල් ගුරුවරියක්. අද 2024 10 මාසේ 1 ලෝක ළමා දිනයේ දවසේ මේ වගේ වොයිස් රෙකෝඩ් එකක් මම දාන්න හිතුවේ මේ ශිෂ්‍යත් විභාගයේ සම්බන්ධයෙන් නැති වෙලා තියෙන ප්‍රශ්න පිළිබඳව මගේ අදහස ඉදිරිපත් කිරීමට. පළවෙනි එක තමයි ප්‍රධානතම දේ මේ වෙනකොට මතු කරලා තියෙන ප්‍රධානතම කාරණේ තමයි මේ ශිෂ්‍යත් විභාගය නැවත ලියන්න බෑ කියන එකට ඒගොල්ලෝ ඉදිරිපත් කරන ප්‍රධානම දේ තමයි මේ ළමයින්ගේ මානසික පීඩනය කියලා මේ වචන කීපයක් දානවා ඉස්සරහට. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ 5 ඉන්න ළමයි තව මාස කීපයකින් අවුරුදු කීපයකින් නෙමෙයි තව මාස කීපයකින් 6 ශ්‍රේණියට යනවා මාස කීපයකින්. එතකොට ඒ ළමයි මේ විෂයන් 4 ඉගෙන ගන්න ළමයි ඉගෙන ගනිමින් සිටින ළමයි තව මාස කීපයකින් 6 ගියපු ගමන් විෂයන් 13 කරනවා. මානසික පීඩනයක් නැද්ද? තියෙනවද? ඒ විෂයන් 13ටම ඒ මාස කීපයක් ඉදිරියට ගිය මොහොතේ ඉඳන් ඒ ළමයි ටර්ම් ටෙස්ට් එකට නැත්නම් වාර විභාගවලට පේපර්ස් 13කට පිළිතුරු ලියන්න ඕනි. ඔය කියන මානසික පීඩනය අදාළ නැද්ද? එතකොට එතන ඒ මාස කීපයට ඒ ළමයාගේ මේ මානසික තත්ත්වය මුහුකුරා යනවද? ඒ මාස කීපය ඇතුලේ ඔය කියන මේ පේපර් එකක් කරන්න බැරි තරම් මානසික පීඩනයක් තියෙන වයස අවුරුදු ගානකින් එහාටද මේ දිව වෙනවද? මොකන්ද එතකොට ඒ තර්කයේ තේරුම? පදන එහෙනම් 6 මේ උගන්නන්න නැතු ඉන්න ඕනේ 6 ඉඳන්. දැන් මේ මානසික පීඩනය කියලා තව එක පේපර් එකක් ලියන්න අමාරුයි. අම්මෝ මානසිකව වැටෙනවා, පිස්සෝ වෙයි ළමයි මානසික පීඩනය කියන දෙමව්පියොත් 6 ළමයි නොදා ඉන්න. මොකද තව මාස කීපයකින් එහෙනම් ඒ ළමයා විෂයන් 13ක් ඉගෙනගෙන පේපර්ස් 13කට උත්තර ලියන්න ඕනේ. මානසික පීඩනයනේ. මොනවද මේ තර්ක? ඊළඟට කියනවා මේ දාතාව නැවතත් විභාග මේ තියන්න කාලය මදිලු. දැන් ඒ ලෙවල්ස් පටන් ගන්නවා. එතකොට මේ ජනවාරි ඉඳන් අලුත් පන්තිය පටන් ගන්න ඕනෙලු 6. එතකොට කාලය මදිලු. ජනවාරි 6 පටන් ගන්නෑ. වාර සටහන් දීලා තියෙන්නේ පෙබරවාරි 17 3 වාර ඉවර වෙන්නේ. සෝරි, ජනවාරි 17 3 වාර ඉවර වෙන්නේ. එතකොට ඕ ලෙවල් තියෙන්නේ පෙබරවාරි මාසෙ. එතකොට එහෙනම් පෙබරවාරි මාසේ වෙනවා ළමයේ අලුත් පන්තියට යන්න. නැත්තම් 5 ඉන්න ළමයා 6 ආරම්භ කරන්නේ 2025 පෙබරවාරි මාසේ වෙනවා. එතකොට මොකද්ද කාලයක් නැති ප්‍රශ්නේ? මේ ඔක්කොම පදනමක් නැති නිකන් කටට එන කතා මේ කියන්නේ. මේක තවදුරටත් ඒගොල්ලන්ගේ මේ වරද වහගන්න. ඒගොල්ලන්ගේ වරද වහගන්න. දැන් මේ කියන ඔක්කොම පිළිගන්න අපි ඒ තරම්ම මේ මෝඩයෝ නෙමෙයිනේ. පද්ධතියේ ඉන්න මිනිස්සු විදිහට අපිත් දන්නවනේ ওই කියන ප්‍රශ්න ප්‍රායෝගිකද නැද්ද කියලා. නේද? මම කියන්නේ එතකොට ළමේකට සාධාරණයක් වෙන්න නම් ඇයි මේ අහිංසක මේ ළමයින්ට මේ විදිහේ අසාධාරණ කරන්නේ? එතකොට එක ළමේකට යම් ප්‍රශ්න ප්‍රමාණයක් කරගන්න බැරි වෙලා තිබුණොත්, අපි කියමු පේපර් එකේ අවසාන ප්‍රශ්න ටික කරන්න බැරි වෙලා තිබ්බනම්, ඔය ඒගොල්ල සඳහන් කරන ප්‍රශ්න කීපේ ඒ ළමයා කරලා නම් ඒ ළමයාට එක ලකුණක්වත් අමතරෙන් ලැබෙන්නේ නැහැ. එතකොට මොන අසාධාරණ වැඩක්ද ඒක? අමතර ලකුණු කොහොමත් අපිට ඕනේ. අපිට පින් ලකුණු කොහොමත් අවශ්‍ය නැහැ. අපිට ඕනේ සාධාරණ විදිහට ළමයාට සාධාරණයක් වෙන්න නැවත විභාගයේ තියන්න විතරයි. මේක පුදුම වැඩක් නේ. මම එහෙනම් මානසික පීඩනය කියලා එකක් තියෙනවා නම් අවුරුදු 10 ළමයෙකුට අවුරුදු 10 තියෙන මේ විභාගෙම මේ අයින් කරා නම් ඉවරනේ. ඇයි මානසික පීඩනයක් තියෙන වයසක එහෙනම් විභාග තියන්නේ? 8 විතර තියන්න පුළුවන් එහෙනම්. 8 විතර. මේව කොම පදනමක් නැති කතා. ඒ නිසා මම කියන්නේ අපේ අරමුණ
වෙනස් කරගන්න එපා. මොනම හේතුවකටවත් අරමුණ වෙනස් කරගන්න එපා. එක අරමුණක් ඇතුව හිටියොත් විතරයි ඒ අරමුණ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා මේ මොකද්ද ගවර්න්මන්ට් එක පැත්තෙන් මේ කියන තර්කද බලන්නකෝ එතකොට. ඒ තර්ක බොහොම මේ වචන දෙකෙන් බිඳින්න පුළුවන් තර්කනේ. මානසික පීඩනයයි කාලයක් නැති කතායි මොනවද ඒවා?